हट अटवन नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु मवेक पियेक नति मे लोकेट सबैम मव सबैम पियाननु मागे बुद्ध पियानन वहांसेट नमस्कार करमु। नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्र वहांसेके हट अटवेनी साकेत जातक देशनाव यस्मिं मनो निवीसति चित्तं वापि पसीदति अदित्त पुब्बके पोसे कामं तस्मिं पिविससेति। යමක කෙරෙහි සිත පිහිටාද සිත පහදීද පෙර නොදුටු විරු ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේය। මේ ලෝකයේ බොහෝ දෙනෙක්ට මෞපිය සෙනෙහස ලැබුණා තිබුණා ඊටත් වඩා බොහෝ දෙනෙක්ට ලැබෙන්නේ නැහැ යම් පිරිසකට මෞපියන් නැහැ। මෞපිය සෙනෙහස කියන්නේ ලෝකේ වඩා ගරු කරන උතුම් තත්ත්වයේ සලකන දෙයක්। නමුත් සැබෑම සැබෑ පියාවන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියන බුදු වදනට අනුව කෙලෙස් දුරු කරන්න උපකාර කරන ඒ සැබෑ මෞපියන් වන මේ ශ්‍රී සද්ධර්මයේ පහස යමෙකුට ලැබෙනවා නම් සැබෑම මෞපිය සෙනෙහස නම් මෙයයි। ඒ ලැබෙනවා නම් යමෙකුට ඔහු සැබෑම වාසනාවන්තේ එවන් වූ වාසනාවන්ත ස්වභාවයක මේ මොහොතේදී වාසය කරන්නට තරම් වාසනාවන්තු පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ තවත් වෙන ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට। 68 වෙනි සාකේත ජාතක දේශනාව සංසාර බැඳීම්වල ස්වභාවය අවබෝධ කරගන්න තියෙන ලස්සන කතාවක් තමයි මේ සාකේත ජාතක දේශනාව කියන්නේ। මේ සිද්ධිය සිද්ධ වුණේ පින්වත්නි වෙන කාටවත් නෙවෙයි ඔබෙත් මගෙත් සැබෑම ගුරුවරයාණන් සැබෑම මව වූ සැබෑ පියා වූ මාගේ ඔබගේ බුදු පියාණන් වහන්සේට පින්වත්නි අපි දැන් මෙහි ගාථාව තුළ සැඟවිච්ච අර්ථය දැනගත්තනේ। ඒ නිසා මෙහි වචනාර්ථයන් විමසා බලා ඒ කතා දෙසට යොමීම තමයි අපි සිටිත එතකොටයි වඩාත් පහසුවෙන් මේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ। ඒ නිසා අපි මෙහි වචනාර්ථ ටිකක් විමසලා බලමු। යස්මින් මනෝ නිවේසති එවිච්ච ප්‍රකාශයට අනුව අර්ථය තමයි යම් පුජ්‍යලේ දුටුමතින්ම සිත පිහිටයිද චිත්තං වාපි පසීදති යමෙකු දුටුමතින්ම සිත පහදේද මෘදු වේද අදිට්ට පුබ්බකේ පෝසේ සාමාන්‍යයෙන් එම අද්දවෙහිදී පෙර නොදුටු පුජ්‍යලයා කෙරෙහි කාමං තස්මෙන්පි විශ්වසේ පෙර පුරුදු සෙනෙහසින් ඒ පුජ්‍යලයා කෙරෙහිද විශ්වාසය තබන්නේය හිතවත් බවට පත්වන්නේ කියන අර්ථය। ඉතින් මෙහි සම්පූර්ණ තේරුමකට පැමිණෙන්න දැන් අපි වර්තමාන හා අතීත කතාවන් දෙසෙම වෙන්න ඕනේ පින්වතුනි මේ බුදු පියාණන් වහන්සේ ඒ සිද්ධ වුණා කියන සිද්ධිය අපි බලමු। බුදු පියාණන් වහන්සේ මෙහි ඒ අතීත කතාව අතීත ස්වභාවයන් ඒ වගේ මේ සිද්ධිය දේශනා කරන්නට යෙදුනේ තාකේත නුවරවාසී එක් මහලු බමුණෙක් හා බැමිණියක් අරබෙහ අප භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාකේත නුවර වාසය කරනවා පින්වත්නි මේ අඳුන්වනේ ඇසුරු කරමින්। මේ සිද්ධිය වෙන කාලේ ඒ සාකේත නුවර අඳුන්වනේ තමයි බුදු පියාණන් වහන්සේ වාසය කරේ। දවසක් මේ බුදු පියාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන අඳුන්වනයට පිවිසෙන යන මොහොතේ ඒ නුවරින් පිවිසෙන එක්තරා මහල් භවණේ බුදු පියාණන් වහන්සේ දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ගුවන් ඇවිල්ලා පාමුල වැටිලා ගොක් මස දැඩිව අල්ලගෙන දරුව මව්පියන් මහල් වෙච්ච කාලේ දුබල වෙච්ච කාලේ පුත්‍රයන් විසින් බලා ගන්න ඕන නේද? මොකක් නිසාද මෙච්චර කාලයක් අපි බලන්න ආවේ නැත්තේ? අද ඉතින් මම ඔබව දැක්කා නමුත් අම්මට ඔබව දකින්න හම්බෙන්නේ නැහැනේ ඒ නිසා අම්මත් බලන්න යන් කියලා බුදු පියාණන් වහන්සේ එක්කගෙන යනවා පින්වතුනි ශාන්තනායක බුදු පියාණන් වහන්සේ කිසිය දෙයක් නොකියා මේ බමුණා දැන් ඉස්සරහින් බුදු පියාණන් වහන්සේ එක්කගෙන යනවා බුදු පියාණන් වහන්සේ දැන් මේ පසුපසින් යනවා පින්වතුනි දැන් හරි පොදුමයි දැන් මේ බමුණා පළවෙනි වතාවට දැක්කේ බුදු පියාණන් වහන්සේ එක්කගෙන යනවා
බුදු පියාණන් වහන්සේත් කිසිවක් නොකිය පසුපසෙම යනවා. ඉතින් මේ වමනාගේ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා බැමිණියට ප්‍රකාශ කරනවා. බලන්න අපේ පුතා ආවා කියලා. පින්වත්නි, බමුණ විතරක් නෙමෙයි. අර විදිහටම බැමිණියත් අනන්න පටන් ගන්නවා. අනේ පුතේ, මෙච්චර කල් කොහෙද ගියේ? මහලු අපිව බලා ගන්න ඕන නේද? මේ විදිහට ප්‍රකාශ කරලා ඒ දෙදෙනාගේ දරුවන්ටත් කතා කරලා කියනවා එන්න එන්න මේ සහෝදරය ඇවිල්ලා ඉන්නවා වන්දනා කරගන්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ කියන්නේ කොහොමද ගරු සම්භාවනීයයි කවුරුත් ඇවිල්ලා වන්දනා කරනවා. අවසානයේ ඉතාම ඉහලින් දානමාන ආදී කටයුතු කරනවා. මේ සියලු කටයුතු අවසානයේ බුදු පියාණන් වහන්සේ මේ දෙන්නාට ජරා සූත්‍රය දේශනා කරනවා. පින්වත්නි, මේ මහලු ඒ මව්පිය දෙදෙනා සාදු කියලා අනුමෝදන් වෙන්න අනාගාමී ඵලෙහි මේ දෙදෙනාම පිහිටෙනවා. පින්වතුනි, කාමරාග පටිග කියන මේ කෙලෙස් දුරු කිරීමෙන් ලබන උත්තම අනාගාමී ඵලයේ පිහිටවලා බුදු පියාණන් වහන්සේ නැවතත්තේ අඳුන්වණයටම වඩිනවා. මේ කතාව පින්වත්නි භික්ෂුන් වහන්සේලා අතර ප්‍රසිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලා දවසක් ධම්සභා මණ්ඩපේ කතාවෙන් ඉන්නවා. මේ බමුණත් බැමිණිත් දන්නවා බුදු පියාණන් වහන්සේගේ දෙමව්පියන් සුද්ධෝදන රජතුමා හා මහමායා දේවි කියලා. තමයි ප්‍රජාපති දේවි කියලා. නමුත් මේ බමුණ තමන්ගේ පුතා හැටියට දක්වමින් බුදු පියාණන් වහන්සේ එක්කන් ගියානේ. බුදු පියාණන් වහන්සේ කිසි දෙයක් කිව්වේ නැහැ. මොකද්ද මේ කතාවේ තේරුම කියලා වික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්න වෙලාවේ ඉතෙන්ට වැඩපු මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ කතාව දැනගෙන ඒ වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි, මේ මහලු බමුණාහ ඒ බැමිණිය තමන්ගේ පුතාටම තමයි පුතා කියලා කිව්වේ කියලා අතීත කතාවක දේශනා කරන මහණෙනි. මේ බමුණ අතීතයේ අතරක් නැතිව, ඒ කියන්නේ එක ආත්මයක්වත් මඟහැරෙන්නේ නැතුව 500ක් ආත්ම භාවල මේ මාහට පියා වෙලා තියෙනවා. 500ක් ආත්ම භාවල සුළු පියා වෙලා තියෙනවා. 500ක් ආත්ම භාවල මහ පියා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ අද කුඩා අප්ප මහා අප්ප කියලා. මෙන්න මේ ආකාරයේ ආත්ම භාව දැන් 1500ක්. බැමිණියත් අර විදිහටම අතරක් නැතුව 500 ආත්ම භාවල ම වෙලා තියෙනවා. 500ක් ආත්ම භාවල සුළු ම වෙලා තියෙනවා. 500ක් ආත්ම භාවල මහ මා වෙලා තියෙනවා. පින්වතුනි, මේ දෙන්නාගේ මේ සංසාර පුරුද්ද, මෙන්න මේ සංසාර පුරුද්ද නිසා තමයි අර විදියට තාමත් තමාගේ ඒ පුතා කියන ආකල්පයෙන් යුතුව හැසිරුනේ. මේ අතීත ස්වභාවයක් දක්වමින් බුදු පියාණන් වහන්සේ මෙහි අනුසන්දේ ගලපනවා. ඒ කලින් ප්‍රකාශ කරපු ඒ ආත්ම භාවල මම පියා වුණේ මේ බමුණා සහ බැමිණිය. දැන් මේ ආත්මභාවෙ ඉන්න බමුණා සහ බැමිණියයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරනවා. පින්වතුනි, සංසාර බන්ධන ගැන, සංසාරයේ ඒ ඇති වෙන බැඳීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ලස්සන සිද්ධියක්. ඉතින් මේ වගේ උතුම් වූ දහම් දැනුමක්, ධර්මඥානයක් අපේ ජීවිතවල ළඟා කරගන්න උපකාරී වූ ඒ සියලු උතුමන්ට, ඒ ගුරු උතුමන් තුන්නම් ප්‍රදාන සියලු සත්‍යයන්ට, පින් කැමැති සියලුම සත්‍යයන්ට, ඔබ අප සියලු දෙනාට මේ පින් එකසේ හේතු වාසනා වේවා. සියලුම යහපත මන් පෝදාහසේ පායන සඳමන් ලක්මින් ਸਰව ප්‍රකාරින් සාර්ථක කරගන්න අමා මහ නිවන් සුව පිණිස මේ පින්ෙන් එක් රැස් වූ කුසලය අනුමෝදන් විය හැකි සියලු කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙහෙමත් ප්‍රාර්ථනා කරගන්න. දුකින් පෙළෙන සත දුකින් මිදේවා, බියෙන් පෙළෙන සත බිය නැතිවේවා, සොවින් පෙළෙන සත සොම්නස් වේවා, සියලු සතුන් ලොව සුවපත් වේ.